බුදුමාල ආපු කරුණ මම පස්සේ ගන්න මූලික වශයෙන්ම ඉස්සෙල්ලාම කියන්න ඕන කරුණ කීපයක් බුදුමාලට තියෙනවා මේ සමගි ජන බලවේගය අපි හදපු දවස් ඉඳන් අපි බලාපොරොත්තු වෙච්ච ඒ වගේම අපිට උමනා වෙච්ච එහෙම නැත්නම් අපි රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් අපි කරපු කාර්යයන් දැන් වෙනකන් සාර්ථක වෙලා තියෙනවා බුදුමාලට මතකද මේ මුලින්දම්ම කිව්වා රට ඇරගෙන හිටියේ මැතිවරණයක තිබුණු ලොකු ඉලක්කයක් වෙන බුදුමාලට මතක ඇති මේ 19 වෙනිදා නාම යෝජන අවසන් වෙච්ච ගම රට ලොක්ඩවුන් කිරීම තුල 28 දිනක් නිසා රට වහන්න බැහැ කියපු රට විශාල අර්බුදයකට නිර්මාණය කරේ මේ ආණ්ඩුව විසින් මේකට නොයෙකුත් අර්ථකථන දෙන්නේ සමහර මාධ්‍ය විශාල උත්සාහයක් දරුවා ඒ දේ හරි අද ලංකාවට හොඳයි දැන් ලංකාව යන ක්‍රමවේදය හොඳයි සියලු දේ කිව්වොත් නමුත් අද ඇත්තටම බලන්න අපි කියපු හැම දෙයක්ම ඇත්ත වෙලා තියෙනවා රටේ මිනිසුන්ට අවිනිශ්චිතභාවයක් තියෙනවා පිට රටින් එයාපෝට් එකේ ඇරලා තිබීම තුළ විශාල ප්‍රශ්නයක් ඇති වුණා නොයෙකුත් ඇමතිවරුකෝ ඇතුළට එනකොට චෙක් කරලා ගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ නිසා බය වෙන්නේ නැතුව මේ වැඩ කටයුතු කරමු කියලා තිබුණා නමුත් දැන් අද වෙනකොට රුපියල් 5000ට මැතිවරණ කොමසාරිස් සමතිවරණ කොමිසම නියෝගයක් දීලා තියෙනවා දේශපාලනය කරණීය වෙන නිසා නවත්තන්න මතක තියාගන්න මේ ප්‍රශ්නේ අපි කිව්වේ රුපියල් 5000ක් දෙන්න කියලා නෙමෙයි 15000ක් දෙන්න හැබැයි දේශපාලන වශයෙන් තෝරාගත්ත මිනිහර නෙමෙයි හැමෝටම එක සමානව මේ සියලු දේ බෙදා දෙන්නේ ඒක තමයි අපේ පක්ෂයේ සමගි ජන බලවේගී ඉල්ලීමුනේ රටේ හැබැයි අද එනසුමානේදී ඔබතුමාලා ඇතුළුව පෞද්ගලික අංශයේ සේවකයන්ට පඩි ගෙවන කාලයේ එළඹෙනවා අද පෞද්ගලික ව්‍යාපාරවල ව්‍යාපාරිකයන්ගේ සංසද ආණ්ඩුවට කියලා දෙනවා පඩි ගෙවන්න කිසිසේකින් හැකියාවක් නැහැ කියලා අද ආණ්ඩුව කැරේට මම හිතනවා නොයෙකුත් මිනිසු නොමගරින්න කොන්ත්‍රාත්තු වලට මිනිසු විනාශ කරන්න නොයෙකුත් ප්‍රශ්න නිර්මාණය කරලා අවශ්‍ය කරුණ වෙනමකට හරවන්න මේ ආණ්ඩුව ලොකු උත්සාහයක් ගන්නවා ඔබතුමාලා නිමි සමහර ඔබතුමාලා වැඩ කරන ආයතනවල කට්ටිය එතනට හිර වෙලා ආණ්ඩුව විසින් ඒ නිර්මාණය කරමින් පවතිනවා වරෙන්තුකාරයෝ රජගෙදරට ගියාම වරෙන්තුව නැති වෙනවා අහිංසකව ආණ්ඩුවට විරුද්ධව ඉන්න මිනිස්සු වරෙන්තුකාරයෝ වෙනවා ආද අපිට පැහැදිලිව පේනවා මේ අර්බුදය තුල රට විනාශ වෙලා යන අර්බුදය තුල මිනිසුන්ගේ කලකිරීම තියෙන පොහොර ටික නැති වෙන කාලය තුල මිනිසුන්ට රැකියාව නැති වෙලා තියෙන කාලයක් තුල මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා ලොකුම කනගාටුව අපි දකිනවා මේ අවස්ථාව වෙනකොටත් දැන් වෙනකොටත් මේ විශාල වශයෙන් මේ වෙනකොට නිර්මාණයක් හදාගෙන තියෙනවා පිට්ටනි හදන එක තමයි ලොකුම උමනා වෙලා තියෙන්නේ සමහර කට්ටිය පිට්ටනි ඒකට ගෙනත් ඔබතුමාලට ප්‍රශ්න අහන්න පුළුවන් මොකද මම දකිනවා සමහර තැන්වල අනවශ්‍ය විදිහට අපේ නමුත් වෙන ඒ සම්බන්ධව මම ඔබතුමාට උත්තර දෙන්නම් හැබැයි මම ඉල්ලීමක් කරනවා අද දවස් තුළ මේ ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් දානවලු අද දවස් තුළ මේ මාධ්‍ය සාකච්ඡාවට හමු වෙන්න අපි මේක නෙමෙයි අනිත් එක දාන්නකොට මගේ මිත්‍රෙක් ඉන්නවා එතන මේක කොච්චර දුරට පේනවද දැන්නේ සමිත ජන බලවේගයේ මාධ්‍ය හමුවක්කට අද මමයි කාවින් ජයවර්ධන මහත්මයා තමයි ඉන්නේ ඉතින් ඒක කාවින් ජයවර්ධන මහත්මයා මායි එනවා ඔහුගේ ප්‍රශ්නේ නිර්මාණය කරපු පුද්ගලෙක් ඉන්නවා කොන්ත්‍රාත්තුර වැඩ කරන මිනිහේ ආණ්ඩුවට කඩේ යන ආණ්ඩුව වෙනුවෙන් නොයෙකුත් නිර්මාණ හදන මිනිසුන්ගේ සංස්කෘතිය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කරපු උද්දච්ච මෝඩ පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා තමන් දාපම එන්න අද ප්‍රශ්න අහන්න කියලා යකෝනේ අපිට ප්‍රශ්න අහන්න උමනා නැහැ වාගේ ওই සම්බන්ධයෙන් ඒක යට තියෙන එක නීතිමය ප්‍රශ්නයක් කියන්නේ නොකිය කියලා දිනවා මේ බලවේගය තුල ওই වීඩියෝ වල සාමාන්‍ය දෙයක් කියලා කියන්නේ යා නැවත වතාවක් මේ මඩ ගෙහිම තුල කවුද ඉන්නේ කියන එක ඉතින් ඔප්පු කරලා තියෙනවා තුමා එන්නේ නැති නිසා මේක නීතිමය කටයුත්තක් නිසා ඔබතුමාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කාවින් ජයසිමෙත් පුරන්න දුරකටනේ එතුමා දීලා හරි අහගන්න පුළුවන් මගේ එතුමගේ කිසිම ප්‍රශ්නයක් තියෙනවද කියලා එතුමා අද මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කළා දිනොත් ඒක මම ගෙනලා දෙනවා ඔසිලු දිනාටම කොපිය ගානේ ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන් කිසිම තර්ජනයක් එතුමත් එක්ක අර්බුදයක් කටියති කරගෙන නැහැ මම පොලිසියටත් ශ්‍රී ලංකා පොලිසියටත් කියනවා නිල තලයට ගරු කරගෙන හරියට වැඩ කරන්න කඩේ යන්නේ නැතුව මොකද පොලිස් නිලධාරීන්ට අපි ආදරේ මම තාම අදිනතු දන්නේ නැහැ බදුල්ල ඉන්න OIC ගේ නම මම බණ්ඩාරල OIC ගේ නම දන්නේ නැහැ අපි පොලිසිය නිලධාරීන්ව අපේ ගෙහියෝ ගෙත්තෝ කරගෙන නැහැ අපි එහෙම දේශපාලනයක් කරපු මිනිස්සු නිසා අපිට තාම පිරිසිදුව කතා කරන්න පුළුවන් සම මොකක් හෝ අර්බුදයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මට මොකක් හරි අර්බුදයක් තියෙනවා නම් මම ඒක හරි විදියට නීතිමය කටයුත්තක් කරනවා නීති පියවරෙන් යනවා හැබැයි මේ රටේ නීතිය ගැන අපි විශ්වාස කරනවා නීතිය කටයුතු කරන පොලිසිය ගැන විශ්වාස කරනවා ඔය කඩේ යන ගොසිප් සයිට් කාර්යයන්ට නිවුස් මමන්න ඕන නට දැන් අද වෙලා තියෙන්නේ ගොසිප් එකක් නිවුස් එකක් කරා ඒක තමයි අද ඇත්ත යථාර්ථය ගොසිප් එකක් ගොසිප් වල යන එකක් නිවුස් එකකට පාරක් හදාගෙන ගෙනාවා ඒ ගෙනල්ලා සමිජන බලවැගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී වෙතන්ට ගහලා දාපුවම
අර මිනිහ යන්නේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ තමයි මොසුද මම එතන ඊතරම් මෝඩ වෙන්නේ නැහැ මම ඊතරම් මෝඩත් නැහැ මම මේ ආණ්ඩුවේ ක්‍රියාපටිපාටි හොඳට තේරුම් අරගෙනත් ඉවරයි මෙතනින් ප්‍රශ්න අහන්න ලියාගෙන ආව මහතුරුත් මම දන්නවා ඒ නිසා මෙතනදී පැහැදිලිව තේරුම් ගන්න එකක් තමයි මේ වෙලාව වෙනකොට රට තුල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනකොට මේ අර්බුදය යටපවත්වන්න කොන්ත්‍රාත්තු ක්‍රමයට කොන්ත්‍රාත්තු ක්‍රමයට වැඩ කරන පුද්ගලයෝ පිළිබඳව අපිට ලොකු කනගාටුවක් මේ අවස්ථාවේදී තියෙනවා. ඔබතුමාට තව එකක් කියන්න ඕනේ මේ පුද්ගලයා මේකේ දාලා තියෙනවා සමගි ජනබල වේගයේ කොරෝනා වලට පස්සේ රට හදන්නේ කොහොමද කියලා අහන්න තමයි යාට උමනාව තියෙන්නේ කියලා. මම එතුමාට මේ නාලිකාව සියලු දෙනාට ඉස්සරහම කියනවා මම දේශපාලන කරන දේශපාලකෙක් එක්ක සාකච්ඡා කරන්න කැමතියි. ගොසිප් කාරෙක් එක්ක සංස්කෘතිය විනාශ කරන සමරිසියන් පිළිබඳව මහා ආදරයක් දක්වන සමරිසී ඒවා හොයාගෙන යන ඒවල වීඩියෝ හදන සින්දු හදන මිනිහෙක් එක්ක මට සාකච්ඡා අවශ්‍ය නැහැ. සංවාද අවශ්‍යුත් නැහැ. හැබැයි මම එතුමාට කියනවා එන්න ඔබතුමාගේ නාලිකාවක් හරි පුළුවන්. ඒක ලංකාව අනිත් නාලිකාවල පෙන්නන්න පුළුවන්. මම එනවා ඔබතුමාත් එක්ක සමග ජන බලවේගයේ වැඩ පිළිවෙල මොකක්ද කියලා සාකච්ඡා කරන්න එන්න කැමතියි. එන්න සූදා. හැබැයි මහත්තයෝ ඔයාගෙනුත් මම ප්‍රශ්න කීපයක් අහනවා. ඔයා මගෙන් ප්‍රශ්න අහන්න මම ඔයාගෙන් ප්‍රශ්න අහන්න. ඔබතුමා රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? අපි මොකද්ද කරේ? මොනවද කරන්න යන්නේ? එතුමා හදනේ වල මොකද්ද අර්ථය කියන එක පිළිබඳව මම එතුමත් එක්ක සාකච්ඡා කරන්න රටේ මොකද සමහර නාලිකාවලට මේ ගොසිප් නිවුස් වෙච්ච නිසා ඒ වගේම රටේ එතුමාට ලොකු තරදුරක් දීලා තියෙනවා. සංචාරක ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යක්ෂකවරයෙක් කරලා තියෙනවා. ඉතින් එතුමා තමයි මේ වීඩියෝ හදන්නේ. එතුමාගේ ගීත දැකලා ඇති. වික්ටර් රත්නායක ශූරින්වත් විනාශ කරපු. ඒ වගේම නොයෙකුත් ඉන්න අහිංසක තරුණ සමාජ සබ්ස්ක්‍රිප්ෂන් වලට ගෙන්න ගන්න. මොකද දන්නව මේ සෙල්ලම් මොකද්ද කියලා? වල් කෑල්ලක් දාපුවම කොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ මිනිහට සල්ලි යනවා. ඒක තුල ලොකු විශාල සමාජයක් හද. දැන් ලංකාවේ ඉන්න ලොකුම දේශප්‍රේමීත්වය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒවා ගැන සාකච්ඡා කරන්න මම කැමති. මට ඒ වගේම කැමති සාකච්ඡා කරන්න ඔබතුමාට ඕනනම් අපේ සමගි ජන බලවේගයේ මොකද්ද තියෙන සමගිය? කොතනද අසමගිය තියෙන්නේ? මොකද්ද අපේ තියෙන ප්‍රශ්න කියලා පෙන්වන්න අපිට පුළුවන්. තුනෙන් දෙකේ සීනියක් තියෙන කණ්ඩායමක් මේක නිර්මාණය කරනවා වගේම බංකොලොත් වෙච්ච ලංකාවේ තියෙන ප්‍රධාන පැරණිතම පක්ෂෙත් ඉන්නවා හොර සෙට් එකක් මේ සම්බන්ධයෙන් යම්කිසි නිර්මාණයක් හදන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි ඕවට යට වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න කැමති. කරුණා කරලා මිනිසුන්ට දෙන්න ඕන සහන ටික දෙන්න. දැන් මිනිසුන්ට හෙට දවස කන්නේ කොහොමද කියන විශ්වාසය නැහැ. මිනිසුන්ට පඩියක් ගන්න බෑ. මම දන්න ආයතන කීපයක සේවකයන්ට අයින් වෙන්න කියලා. බුදුමාලා දන්නේ නැති ඔබතුමාලගේ හිතවත්තු සහෝදරයෝ ඥාති කී දෙනෙක්ට කම්පැනි වලින් අයින් වෙන්න කියලාද කියලා. ඒ මිනිස්සු කොහොමද හෙට දවසේ ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. අද උසාවි යනවා මැතිවරණ සම්බන්ධයෙන් නොයෙකුත් කරුණු කාරණා වලට මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. ඒ කරුණු කාරණා වල මොනවද කියන්නේ? ඒ කරුණු කාරණා වලද කියන්නේ මේ වෙලාවේ මිනිසුන්ව රිස්ක් කරන්න එපා. පිට්ටනිය හදන එක, පාරවල් හදන එක නෙමෙයි මේ වෙලාවේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ මිනිස්සු නැගිටවන එක. ඒ නිසා මිනිස්සු නැගිටවන්න කියන කතා කරන මිනිසුන්ව ගහලා වට්ටලා මේ දේශපාලනය කරන ඒ සංස්කෘතියට නම් ඔබතුමාලා කැමති. ඒක ඔබේ තීරණය. ඒකට අපි හිස නමන්න ප්‍රශ්නයක් නැහැ. අර මං කිව්ව අර ගොසිප් කාරයා කිව්වා වගේ සංස්කෘතිය කෑලි 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 වලට මං කඩනවා කිව්වා. ඔන්නේ සංස්කෘතිය කඩන පාර තමයි මේ හදලා තියෙන්නේ. සංස්කෘතිය කෑලි කෑලි වලට කඩනවා කියලා වීඩියෝ තියෙනවා. මං දැක්කා ඒකේ Facebook එකේ යන වීඩියෝ එක. ඒක පැහැදිලිව කියලා දෙනවා. එයා නාලිකාව කියලා chat program එකේ ගියා කියනවා මේ සංස්කෘතිය විනාශ කරන්න ඕනේ. මිනිහට පාරේ චූ කරන්න පුරවන්න. ඇයි මිනිහට තව එකක් කරන්න බැරි කියේ? ඔන්න මතේ තියෙන මිනිහ තමයි ලංකාවේ අද මේ ආණ්ඩුව තෝරගෙන තියෙන්නේ මාධ්‍ය හසුරුවන්නේ. සෝෂල් මීඩියා හසුරුවන්නේ. ඒ මිනිහට මඩ ගහන්න හරි පුරුදුයි. අපිට ඒ වගේ මඩ ගහන තිරිසන් දේශපාලනයක් අපිට අවශ්‍ය නැහැ. අපි ඒ වගේ කැත වැඩ කරන්නෙත් නැහැ. මිනිසුන්ට මඩ ගහන්නෙත් නැහැ. නෝ මං හිතනවා මේ මෙතන ඉන්න ඔබතුමාට උනත් ඔය කියන වීඩියෝ එක සම්බන්ධයෙන් හැමෝ ගාටම ওই වීඩියෝ එක ගිහිල්ලා ඇති. ෆෝන් වලට ওই වීඩියෝ කියන්නේ එක මං හිතනවා පාර්ලිමේන්තුවේ 225ම දැකලත් ඇති. ඒ වගේ මමත් දැකලා තියෙනවා මේ වීඩියෝ. වීඩියෝ දැක්කයි කියලා අපි කවදාවත් අපි කතා ඒක දැන් පිළි අරගෙන දෙනවාගේ ඉන්දියාවේ නිර්මාණය වෙච්ච වීඩියෝවක් කියලා. දැන් බලන්න ඕනේ මේක කවුද ගිහිල්ලා ඔය වගේ වීඩියෝ බලපු එකා කියලා. බලන්න එපා බලපු එකා අනිවාර්යෙන් මේ රටේ දෛවයක් කියලා දෙනවා මේ ලෝකයේ දෛවයක් කියලා දෙනවා. දෛවය අනිවාර්යෙන්ම මං කොහොනේ අර්බුදයන් නිර්මාණය කරලා බලයට ආවොත් අර්බුදයන් උන් නැති වෙනවා කියලා. මේකත් ඒ වගේම සිද්ධියක් තමයි. ඔය වගේ බොරු අර්බුද නිර්මාණය කරනුන්ගේ ජීවිතත් ඒ විදිහට අර්බුදයකින්ම නිර්මාණ විනාශ වෙලා යනවාමයි. මට තවම හිතර බය නැත්තේ මම දන්නවා මගේ හිතර එකක ඒ වගේ තුච්ච දේවල් කරන්න කවදාවත් ඉදිරිපත් වෙච්ච මිනිසු නෙමෙයි. රංජන් රාමනායකට මේ දේ කරා. රංජන් රාමනායක කියලා ඔය වගේම වීඩියෝවක් රට වටේම ඇරියා. දැන් ඒක පිළි අරගෙන දෙනවා ඉන්දියාවේ වෙච්ච වීඩියෝවක් 2018 දී තමයි ඒක රෙඩ් ටියුබ් කියන channel එක ඇතුළට දාලා තියෙන්නේ. කාවින්ද ජයවර්ධන කියන්නේ අහිංසක ඇත්ත වශයෙන්ම හොඳ
දොස්තර ජයලත මහත්තයත් එක්කත් මම පාර්ලිමේන්තුවේ අවසාන කාලේ හිටියා. එතුමාගේ පුත්‍රාත්මයෙක්. එතුමා දොස්තර කෙනෙක්. උගත් මිනිහෙක්. මං හිතන්නේ එතුමාට ඒ වගේ පහත් දේවල් මඩ ගහලා එතුමගේ දේශපාලන විනාශ කරන්න පුළුවන් වෙයි කියලා. කාවින්ද ජයවර්ධන මහත්මයයි මගේ අතරේ කිසිම හිම ප්‍රශ්න නැහැ. අපි කතා කරගන්නේ මචං මල්ලි කියන්න ඕන නම් කුණුහරුපයක් කියන එක අපේ සාමාන්‍ය සිරිතක්. අපි කතා කරගන්නේ ක්‍රමයක් තියෙන කොල්ලෝ හැටියට. පිරිමි හැටියට කොල්ලෝ හැටියට. පිරිමි කොල්ලොයි කියන්නේ මේ බොහොම වෙනස්කමක් ඔය අර අර ගොසිප් කාරයට අමතර ඒගොල්ලන්ට කියන වෙන නමක් තියෙනවා. එනවා මම මෙතන කියන්නේ නැහැ මොකද මට සදාචාරයක් තියෙන නිසා. හැබැයි නම මොකද්ද කියලා ඔබතුමාලා දන්න. එයාට කියන්න ඕන නම මොකද්ද කියලා. එයා කවුද කියන එකත් සමාජ ජාලවලින් ඉන්න මිනිස්සු දන්න නිසා මම ආරාධනා කරනවා එන්න පිරිමියෙකුත් නෝ කොල්ලෙකුත් නෝන මහත්තයර මම කියනවා එන්න ඇවිල්ලා අපි මේ කතා කරගමු. අපි එළියට ඇවිල්ලා මූණට මූණ කතා කරගෙන ඔබතුමා ලයිව් ඔබතුමාගේ channel එකෙන් ගන්න මම ඔබතුමාත් එක්ක හිම අරබුදයක් නැහැ. මම හොඳට දන්න කියන පුද්ගලෙ එතුමා පවා මගේ පියාගේ මරණ ගෙදරටත් ආවා. එහෙම එහෙම අරබුදයක් නැහැ. නමුත් මේ දේශපාලනයේදී Taman චරිත වෙන්න අරේ වගේ 2.50 වැඩ කිරීම ගැන සම්බන්ධයෙන් මම ගොඩක් කනගාටු වෙනවා. මේ කොහෙවත් නැති මගුලක් මේ මගේ ඇඟට දාඩ හදන්නේ ඒ තරම්ම මම ඔබතුමාලට ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් වෙන්නේ නැති මොකද 2014 මේ ආණ්ඩුව ගේන්න ඉස්සල්ලාම මුල පෙරලා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ආණ්ඩුවේ හිටපු ප්‍රධානීයෙක්ගේ අයියගේ පුතෙක්ව පරාජය කරගෙන අපි ඉස්සරහට අපු එක ප්‍රශ්නයක් ඇති. අපිට ඕමනම් ටොකුවන්ලා බය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔය ඔබතුමාල දකින්න දැන් රාජ්‍ය සේනාත් මහත්තය අද ඇතුලේ. එතනse දැම්ම පාට්ලි චම්පක මහත්තයව දැම්ම. රංජන් රාමනායකව දැම්ම. මොකද්ද මේ 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 කරන්නේ? අර කට තියෙන ආණ්ඩුවේ විරෝධීව කෙලින් කතා කරන මිනිසුන්ට මොකක් හෝ එකක් පටලවලා දාලා ඇතුළට දැමීම තමයි මේ කටයුත්තේ ප්‍රධානම. මම කවදාවත් කියනවා ඒ කාලේ මම ආණ්ඩුවේ ඉන්න කැබිනට් මැතිවරයෙක් හිටින්න කාලේදී වුණත් මම ওই වගේ කාට හරි වැරදි විදියට හිරගත කරන්න යනවා ඒව ගැන සම්පූර්ණ විරුද්ධ එලිපිට කතා කරපු මිනිහෙක්. ඇතුළේ මගේ පක්ෂයත් එක්ක කතා කරලා දිනවා එලිපිට කතා කරලා දින නිසා ඔබතුමාලටත් එන්නේ අපේ මිනිස්සු වරද්දගත්ත විදියටම වරද්දගෙන තමයි ඔබතුමාලත් මේ කරගන්න හදන්නේ කියන එක මතක් කරන්නට ඕනි. සා අපි වැරදිච්ච කරපු නිසානේ අපි පෙරදුනේ. දැන් මෙතුමන්ලා කරන්නේත් ඒ හරි දේ නෙමෙයි ඊට වඩා ඔබට ගිහිල්ලා ඊටත් වඩා වැරදි දේවල් වලට මෙතුමන්ලා යොමු වෙලා තියෙනවා. නිසා මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අභිනව ජනාධිපතිගෙන් ඉගෙනලා මාස 6යි. ඔබතුමා එතෙන්ට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය මා තුළ තියෙනවා. සා අපි විශ්වාස කරනවා මේ වීඩියෝ නිර්මාණය කරමු මිනිස්සුන් හවු වෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ව ගන්න ඕනේ. නමුත් මේ 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 අසභ්‍ය දේවල් බොරු විදිහට සමාජගත කරන්න එපා කියන මාධ්‍යනුත් වක්කීමක් කියලා නම් මම ඒකයි මේ මේක දැම්මේ මම දැක්ක ප්‍රධාන පුවත්පතක දාලා තිනවා මගේ නම කියලා නැතුණාට හිටපු අමාත්‍යවරයෙක්ට විරුද්ධව මේම පරීක්ෂණයක් යනවා කියලා කට උත්තරයක් තියෙනවා කියලා හැබැයි කාවින ජාද මැතිතුමා පැහැදිලිව එතුමාගේ ස්ටේට්මන්ට් එකේ කියලා දෙනවා එහෙම කිසිම මරණ තර්ජනයක් එතුමාට එල්ලුණා. ඉතින් බලන්න කොච්චර විදිහට මේ මේ න්ියුස් නිර්මාණය වෙනවද කියලා. සමහර න්ියුස් නාලිකාවලට මේක මේක ගොසිප් එක යනකන් න්ියුස් කරගන්න නම් මාව වැදගත් නෝන. ඔන්න ඉතින් මේවා අපි නොතාරනවා නෙමෙයි. හැබැයි අපි ඕවා කරලා නැහැ කාටවත්. ඒ නිසා පැහැදිලිව රටේ තියෙන අර්බුදයේ මහත්වය කතා කරන්න. මිනිසුන් හෙට දවසේ කන්නේ කොහොමද කියලා කතා කරන්න. මේ මැතිවරණයක් ඉස්සරහට දාගෙන ඒ ඇජෙන්ඩාව තුල ගිහිල්ලා බොරුවට පාරවල් හදලා සල්ලි හොරා කනවා වෙනුවට පිට්ටනිය හදලා සල්ලි හොරා කනවා වෙනුවට මේව කරන්න නැතුව රටේ මිනිසුන්ගේ බඩගැනි හිතලා මිනිසුන්ගේ හෙට දවසේ 69 ලක්ෂය ගැන හිතන්න. 56 ලක්ෂයටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි 69 ලක්ෂය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ 69 ලක්ෂයේ විශාල විශ්වාසයක් ගෞරවයක් තිබ්බා. අද විදේශ රැකියාව කරන මිනිසුන්ට විදේශ රැකියාව නැහැ. ලංකාවට එන්න විදියක් නැහැ එයාපෝට් වහලා. ඒ මිනිසුන්ගේ දරුවෝ විශාල අකරතැබ්බ කණ්ඩ බොන්න නැහැ. රටින් සල්ලි එන්නේ නැහැ. රටින් ඉන්න තාත්තා අම්මා හම්බ කරන පඩිය ගෙදරට එන්නේ නැහැ. මේ සියලු දේවල් ගැන හිතන්න අනේ ජනාධිපතිතුමා ඔය එක එකගේ කෑලි අල්ලගෙන ඒවා පස්සෙන් යනකොට ඩා රටේ මිනිසු හිටවන්න ඔබතුමාට ලොකු වක්කීමක් රටේ මිනිසු දීලා තියෙනවා. තවම මාස 6යි. මේ මාස 6ට මෙච්චර අර්බුදයි. ඒ නිසා දැන් කල්පනා කරන්න අපේ රටේ දින වක්‍ර රැකියා කරන මිනිසු ඍජු රැකියා කරන මිනිසු ඒ මිනිසුන්ට අද මොකද්ද වෙලා තියෙන්නේ? රජයේ සේවකයාගේ පඩියේ ඉල්ලන තත්ත්වෙට ආණ්ඩුව වැටිලා හැබැයි පාරවල් හයිවේ පිට්ටනි හදන්න යනවා ආණ්ඩුව ණය අරගෙන. මොන මොන අපරබන්ස කතාවද? ඒ නිසා මම ඔබතුමාලගේ අර කතාවක් තියෙනවා. මේ හර ගින්දරත් එක්ක සෙල්ලම් කරපුවම අර මොකයි ගින්දර එක්ක සෙල්ලම් කරන්න ගියාම ඒ වටේ ඉන්න ඔක්කොම මිනිසුන්ව අළු වෙලා යන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මතක තියාගන්න මේ කරඩ හදන්නේ දේශපාලන මැඩපැවැත්වීම මඩ ගැසීම තුළ ඔබතුමාලගේ අර්බුද නිවා ගන්න යනවා නම් ඒ ගින්දරේ ඔබතුමාලත් අනිවාර්යෙන් අළු වෙලා යන එක නම් මහා කාලයක් නෙමෙයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපි සමගි ජන බලවේගී ඉදිරි ආණ්ඩුවට අපේ සමගියේ ප්‍රශ්නයක් නැහැ. අපි ඔබතුමාලට පුළුවන් නම් මිනිසුන්ගේ අතර මන්ත්‍රීවරු අතර ප්‍රශ්නයක් නිර්මාණය කළ කියන සමගි ජන බලවේගී සමගියක් නැහැ කියලා. එහෙනම් උබලට පිස්සු. ඒ නිසා එහෙම නම් හිතන්න එපා. සමගි ජන බලවේගී සජිත් ප්‍රේමදාස මහත්මයා අතුරු අනිත් සියලුම පක්ෂ නායකයෝ ඉතාම ශක්තිමත් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. ඔබතුමාලා බලන් හිටපු
ඕන ප්‍රශ්නයක් අහන්න ඒකට මම නිර්භීතව අවංකව එඩිතරව හදවතින් පිළිතුරු දෙන්න. හැටනම ලක්ෂ ගැනත් කතා කරා පනස්සය ලක්ෂ ගැනත් කතා කරා මාධ්‍ය තියෙන ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන මේ සබ්ජෙක්ට් එක නිසා ඒ ගැන කතා කිරීම මගේ වගකීම වෙනවා. ඒ මොකද මමත් සමිත ජන බලවේගයේ ප්‍රධාන මෙහෙයුම් මෙහෙයුම් ප්‍රධානියා හැටියට ඒ වගේම කමියුනිකේෂන් හෙඩ් හැටියට මේ පක්ෂයේ මේක යන මඩයක්. මේ මඩේ ක්ලියර් කිරීම ඒකත් අපේ පක්ෂින පාක්ෂිකයක බලාපොරොත්තුවක්. ඒ වගේම මම දැන් වැඩිපුරම කිව්වේ ඔබතුමා අහන් ඉන්නේදී රුපියල් 5000 ප්‍රශ්නේ ගැන දැන් ආණ්ඩුවේ යන තත්ත්වය ගැන පිට්ට නිහඬන එක ගැන මම දන්නේ ඔබතුමාට ගැහුණ නැද්ද කියලා. මම ඒවත් සම්බන්ධයෙන් කරුණු බොහොම පැහැදිලි කරා. ඒ වගේම යන මඩයක් සම්බන්ධිනොත් පැහැදිලි කරා මහත්තයා හිරුවෙකින් ආන්න ප්‍රශ්නේ. මේ මතකම මේ අපිට සම්විධාන බලවේගයේ මධ්‍යස්ථානයේ ඉතින් මාත්‍යාගමන්ත දැනුම් දෙන්නේ කාර්යද ජයවර්ධන මහත්තයා සහ අයිබරාන්දු මහත්මයා ඉතින් මෙතන මාස්සාකටවට එකට පවත්වනවා කියන්නේ. මොකද ඔබතුමා විශේෂ කාරණාවකුත් මෙතන නම කරා. මේ කතාව හරි සාමාන්‍ය අපි මෙතන දකින්න ඔය කාරණා ටික කතා කරනවා සම්විධාන බලවේගය ගැන කතා කරනවා. ඔබ දෙදෙනා සහභාගී වෙනවා කියලා කියුවා. සමාජ මාධ්‍ය ජාලවල විශේෂයෙන් ජනතාව අතර තරුණ ප්‍රජාව අතර මේ සිදුවීම ගැන කතා වෙනවා. අපිටත් ලොකු මේකක් වුණා. ඔබතුමාලා මොකද්ද මේ කරන්න යන්නේ කියන එක පොඩි කූලක් තිබුණා අපිට මෙතේ එනකොට. ඇයි කාවින්ද ජයවර්ධන මහත්මයා අතරම මේ කාවේ නැති? මම පොඩේ ඔබතුමාගෙන් ප්‍රශ්න කලින් තරහ නැත්තම් හොඳ හිතවත එක්ක මගේ නෑ නෑ ඔබතුමාගෙන් ප්‍රශ්නයක් මම අහලා ඉන්න उत्तरे ඔබතුමා දානවා කියලා මට ස්ථිරව කියනවනම මම උත්තර දෙන්නම්. එහෙමයි. ඔබතුමාලා මෙතන පැයක් කතා කරාම අපේ විනාඩි 20ක විතර එයා ටයිම් එකක් තියෙනවා. ඔබතුමාලා පැය කතා කරාම මාධ්‍ය සාකච්ඡා 10ක් 15ක් පොළවවට තියෙනවා. හැම මාධ්‍ය අධිකාරක සමාල කරන ප්‍රමුඛතාවය. කැපි වැඩක් නැහැ ඒකයි. ඉතින් අපේ කැලේ දාන්නේ නැහැ. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි ඔබ. ඒ ප්‍රමුඛතාවයට අවස්ථාවේ දෙමි මාධ්‍ය මල්ලි මම පිටණි ගොඩක් ඇදුවා ඒකක්වත් දැම්මේ නැහැ. පිටණි හදන කරුවක් දැම්මේ නැහැ අපේ කැලේ. හිරුවේගේ ඒකට වැඩගත් උන්නේ නැද්ද ඒ කාලේ? ඒක ඉතින් මම ඒ කාලේ සමහර කෙනෙක් ඉන්න වඩා ලොකු නිකුත් කාවද කියලා අපි දන්නවා. ආ ඒ කියන්නේ ලොකු නෑ. ඒ කියන්නේ ක්‍රිකට් වලට විනාශ කරපු තිලංග සුමති පාලට නඩු දාලා තිලංග සුමති පාලේ වයින් කළා ඒව දාපු රටේ ලොකු දෙයක් නෙමෙයිද මල්ලි? දැන් ඔබතුමා ප්‍රකට් එක මිදෙනවා මම. මම ආනේ ඔබතුමා ආපුවර බබ හැව හරි. කාවින්ද යවදන් මැතුමාද මම ඔබතුමාට ආදරෙයි සර්. හරි ඒ නිසා මම මේ උත්තරේ දෙන්නේ නෑ. ඔබතුමාට පෞද්ගලිකව කැමතිද? හැබැයි මතක තියාගන්න කාවින්දයාදර මැතිතුමා මේ මේකේ නීති ගැටුත් එකේ ඉන්නේ අපිට ඕනේ උනේ අර මිනිස්සු එනවනම් මේ කියන්න දෙන්න උත්තර පුළුවන් දැන් ඒතර අපිට ඕනාලා තිබුණේ අර පුද්ගලෙක් මේක මට අහලා තිබ්බනේ ඔයද ඔය මේක ඔයා හැදුවද කාවින්ද මොකද්ද කියන්නේ කියලා අහලා තිබ්බා මම කිව්වා මම හෙට එනවා මෙත් එක්ක ඔයත් එන්න හරි ඒතර යායකට ආයෙ රීට්වීට් කරලා තිබුණා නෑ මට ඒ ගැන අහන්න අවස්ථාවක් නෑ කියලා ඉතින් අපි මේක අපේ නීතිඥයෝගෙන් අහලා ඔබ මේ කැලේ දාන්න මල්ලිය මම මේ බොක්කෙන් කියන්නේ මේ බොක්කෙන් වාත් ඒ වෙලේ කරයි කියලා ඉතල. දැන් වාත් ඉතින් අයින් වෙන්න. මොකද එහෙම එහෙම හේයියෙක් වෙන්න එපා. හරි. මෙතන ඔබතුමා ඒ යකුල කිව්වොත් මෙන්න මෙතුමා ඒ යකුල කිව්ව කියලා මම ආයතනයට කියනවා. කියනවා. ඒගොල්ලන් දා. මම ඒකයි වට ආදරේ. අත මල්ලි ඇත්තට මම වට ආදරේ ඒක මම දන්නවා බොක්කේ කොල්ලෙක් කියලා. මම මුලින්ම කිව්වේ. වා ඒක පිළිගත්තේ කියන මම සතුට වෙනවා රිපෝටර් කෙනෙක් පමණයි. එඩිටර් ඉන්න උඩ. මට අභියෝග කරනවා ඔබතුමා මේක අනිවාර්යෙන් දාන්න කියලා. विपक्ष नायक नंबर 30 के हमदा मीनो ये कैमरा करा
දන්නතරමින් තියෙනවා. පස්සෙන්නේ මේ පරීක්ෂණය කරපු දැන් මගේ ෆෝන් එක ගිල්ලොත් මමත් දෙනවා. ඒ ෆෝන් කාම ෆෝන් එක අත්අඩංගුවට අරගෙන ඉන්නේ නිකන් කටවට්ටේ දාලා ගිහින් ඉන්නේ. එහෙම නැත්නම් ඔය පරීක්ෂණය මම දන්න තරමේ ඒ වීඩියෝ එක දැන් ඔයගොල්ලන් ගුණා මෙමරි යනකොට ගොඩක් අට්ටේ වීඩියෝ එක ඩිලීට් වෙනවා. මගේ ෆෝන් එකෙත් මේ මෙමරි එකේ ඒව නැහැ. මොකද අපි වල්පල් තියාගෙන ෆෝන් වල ඉන්නේ. ඔබතුමාලා හර්ධ සාක්ෂියෙන් ඔබතුමාලෙන් අහන්න. කවුද ඉුවේ කියන එකනේ ප්‍රශ්නේදී. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මගෙන් හරි යවොත් කවුද ඉුවේ කියලා මම දන්නවා මට ඉුවේ කවුද කියලා. හරි. ඒක ඒගොල්ලන් යන්නේ එකින් එක හොයාගෙන. මම ඔබතුමා නිකන් පෞද්ගලික ගානක මේ කැමරේ ගහන්න මම ඔබතුමාලා ඇත්තම කියන්නේ. හරි. කැමරාවත් කියන්නත් නොකිය කියන්නත් මට හංගන්න දෙයක් නැහැ. එතකොට ඒක කාගෙන්ද ඉතින් මතකනේ 4-5 දිනක් ගියාම මතකනේ ඒකම ෆෝන් එක කිව්ල ෆෝන් එක දීලා තියෙනවා මගෙන් ඇහුවත් මට මතකයි කවුද එව්වේ කියලා හරි ඉතින් මං ඒ පුද්ගලයාගේ නම කියනවා ඒ පුද්ගලයාගේ ඊට පස්සේ කවුද එව්වේ කියලා ඕක ඉතින් එහෙම තමයි හොයාගෙන යන හැබැයි ඒ එක පාත්තයි තව පාත්ස් ගොඩක් මේකට තියෙනවා හැබැයි මම කියන්නේ මේක කාවින්ද යවදන නෙමෙයි හරි මේක ඉන්දියාවේ වෙච්ච වීඩියෝ එකක් කවුරුරිගේ කපල කාවින්ද යවදන මහත්තයාට සහ රංජන් රාමනායක මහත්තයාට කියලා එකක් ගියේ දෙන්නෙක් එක්ක ඉන්නවා කියලා ෆොටෝ එක ඒක රංජන් රාමනායක මහත්තයා නෙමෙයි මේ නිර්මාණය කළ විපක්ෂයේ දේශපාලඥයෝ මඩ ගහන අසභ්‍ය දේවල් යොදවා ගන්න කරන ව්‍යාපෘතියක් පොලිසියට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා පොලිසිය ඉල්ලන ඕනම කටයුත්තකට අවශ්‍ය ටෙලිෆෝන්ද ඕන දෙයක් පෙන්වන්න අපිට දෙන හැබැයි පොලිසියෙත් නීතියක් තියෙනවා එක පාට එහෙම යන්න එන්න බෑ ඒක වරෙන්තුවක් ගන්න ඕනේ ඒ ක්‍රමවේදය අනුව නීතිඥයොත් එක්ක ගිහිල්ලා තමයි මේ සාකච්ඡා කරලා කරන්නේ මොකද මෙතන තියෙනවා මල්ලි ඊට වඩා ලොකු දේශපාලන මඩ ගැහිීමක් එක පැහැදිලිව දෙන්න ගන්න මේ රටේ දේශපාලනේ අපි සමීජන බලවේගයේ මාකට් කරන්න යන පාරේ යනකොට ඒ යන මිනිහට ගල් ගහලා වට්ටන්න උත්සාහ කරන ප්‍රශ්නයක් කියන්නේ තේරුම් ගන්න. ඒ නිසා මම අවංකව කියන අපි කවදාවත් ඒ වගේ කැත දේශපාලනේ වැටිලා නැහැ. කමක් නැහැ. මූණ දෙන්න මම කියන්නේ මේ ලෝකේ දෙයියෝ බුදුන්ගේ රට ඒවට ඔය කරන මිනිසුන්ට ඒ විදිහට මේ ඔල ඵල විපාක රිප්ලයි එක රිටර්න් එක අනිවාර්යෙන්ම දෙන්න. ඔය ප්‍රශ්නේ මම කොහොමද කතා කරන්නේ කොහොමයි වටේම කාරින් එහෙම කිව්වද කියලා. අරුණපත් දෙරණ අරුණේ स्टेटमेंट अहवाद स्टेटमेंट किसीमेंट कर හරි ඒ නිසා ඕගොල්ලන් නෙමෙයි මගේ වෙබ්සයිට් එකම එකේ ගියේ ගොසිප් එකක් නිවුස් එකකට ගෙනාවනේ ඕගොල්ලෝ හරි ගොසිප් එකක් නිවුස් එකේ ඔයා මගෙන් පත්තරෙන් ප්‍රශ්නයක් අහම එන අන්දස පත්තරේ විස්තරයට යනවා ඒ නිසා මම කියන්නේ මේක නෙමෙයි රටේ ප්‍රශ්නේ දින මිනිසුන්ගේ ප්‍රශ්නේ දැන් අද මාධ්‍යයේ වුණත් මට වුණත් මේක උත්තර දෙන්න වෙලා තියෙන්නේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි වෙන කොහෙද යන ප්‍රශ්නයක් ගැනලා අපිට චෝදනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයි අහවලා හම්බ වෙන මල්ලි ඒකේ පස්සේ දින නිවස රෙජිස්ටර් තියෙන්නේ මට නම් කුලියට රන් තියෙන්නේ මන්න ඒක පැමිණිල්ල දීපු එක්කෙනා කව ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක හරි ඒක තමයි මම මේ වෙලාවේ දුරකථනයෙන් කතා කරේ අපි අතර ප්‍රශ්නයක් නැහැ කියන සත් අරගෙන නැහැ කියන ඔබතුමා එතන අහන්න ඕනේ ලියුම තියෙනවා හරි හරි අපිට අංගවිෂයක් තිබ්බට ඔබතුමා හරි ඒක හරි එතන ගැටලුවක් නැහැ ඔබතුමාට ඉතින් නැද්ද මේ මන්න නැහැ මේ स्थान वर्ट अभी कथाभ करमे පැමිණිල්ල පමණයි වාගේ නම නෙමෙයි ඉතින් මේක මිත මං කොහමද මෙතෙන්ට ඇවිල්ලා මම හොරෙක්ගේ මාම මේ ඒක කරේ දේශපාලන වශයෙන් විනාශ කිරීමේ නිර්මාණය කරන්න පොලිසියක් ආපෝ මෙතෙන්ට ආගේ දැනට ආපෝ හිතන්නේ මම මේ වගේ ප්‍රශ්නයකට ආවා කියලා නෙමෙයි
හිතන්නේ මම මොකක් කරේ මිනිහුවක් මරලාද එහෙම නැත්නම් වෙන දෙයක් කළාද ඉතින් මේක නිර්මාණශීලීව රටේ ඉන්න නිලැඳු මඳින අහිංසක පොලිස් නිලධාරීන්ව පාවිච්චි කිරීමක් මල්ලී ඒකයි මම පැහැදිලි කිව්වා මම තාම ඕනනම් බදුල්ල පොලිසිය ඕන මිනිස්සුකින් අහන්න එක දවසක් කුඩු කාර්යය බේරගන්න ගංජා කාර්යය බේරගන්න වෙන කසිපුකරණේ එක බේරගන්න පොලිසියකට බදුල්ල කතා කරලා නැහැ පොලිසිය එදා ඉඳන් පොලිසියට මම කියලා දෙන්නේ හැමදාම මොකක් කර උත්සවයකට ගියත් තමන්ගේ නිලයේ ගරුත්වයක් ගන්න කියලා. මොනවා තමයි මම මහාමිතු වෙච්ච ගමන් එදා පොලිසියට වොයිස් එකේ මට බුලත් තරම් කකුල් දෙක ගාවට වැන්දා. මම නැගිලකෝ අයිසෙ හම්සේගේ රාජකාරී කරන ඇඳුමට ගරු කරනවා කියලා. අපි එහෙම පොලිස් නිලධාරීන්ට දුන්න ගරුත්වය දුන්නේ. ඒ නිසා එහෙම කරනකොට පොඩි කනගාටුවක් තියෙනවා දේශපාලඥයා මේ 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 පොලිස් නිලධාරියා මෙහෙවනවා නම් ඒක මේ රටක හොඳකට නෙමෙයි යන්නේ ඒකාධිපතිත්වයටත් එහාට ගිය තැනකට යන්නේ. ඔක ඔබතුමාටත් වෙන්න පුළුවන්. ඔබතුමාටත් වෙන්න පුළුවන්. ඔබතුමාද මට ප්‍රශ්නේ හැවුවට කොම්පැනි ලොකු තැනකට එන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ප්‍රශ්න වලින් දවසක ඔබතුමා මතක තියාගන්න ඔබතුමාටත් දෙන්න වෙන්නේ මේ දෙමයි කියන හොඳම දේ. නෑ කැබිනට් පේපර් එකක් නෙමෙයි මල්ලි. ඒක ඇත්තටම මුනේ ඔය ක්‍රීඩා පිටිය ඔය මහින්ද රාජපක්ෂ අර දියගම කියලා දෙන්නේ. දියගම ඒකේ එහා පැත්තේ ලොකු ඉඩමක් තිබුණා. දැන් මේක ටෙලිකොම් එකට අයිති කියලා ඒක මං හිතේ ටෙලිකොම් ක්‍රීඩා සහ විදේශ රැකියාව මත ඉතිරිනේ. ඒතර මේකෙන් අපි ක්‍රීඩ බෝඩේ අපි ඉල්ලීමක් කරා. ඒතර අපි හැව මේ කොහෙන්ද හදන්න සල්ලි කියලා. හරි. එතකොට උන් කිව්වේ ඒතර මම උදේ මට කැතිය අර ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනකොට මං ගිහලා අර ICC ගේ සභාපතිතුමාව හම්බ වෙලා යාව ලංකාවට ගෙන්නපු වෙලාවේ අපි කිව්වා අපිට මෙහෙම ලොකු ඉඩමක් තියෙනවා. පුළුවන් ද මේකට උදව් ගන්න කියලා. මම බෑ කිව්වා. ඒකම මම කැලින්ම එදා මුලින්ම අපි ආවම කොහොමද අපිට එහෙම ප්‍රතිපාදන නැහැ දෙන්න. ලංකාවට දෙන ක්‍රිකට් බෝඩ් එකට දෙන සල්ලි වලින් ඒගොල්ලන්ට ඕනනම් හදා ගන්න පුළුවන්. හැබැයි අපි ඉතින් පස්සේ සාකච්ඡාව ගෙනිච්චේ නැහැ. මොකද මැතිවරණේ ආවා. මැතිවරණේ වැඩ කටයුතු වලට මම ගොඩක් බැස්සා. ඉතින් ආවක මුනේ මම හිතන්නේ අගෝස්තු වල වගේ අගෝසු හරි ඊට ඉස්සේ ජූලි මාසේ අගෝස්තු මාසේ වගේ කාලෙම අගෝස්තු මාස තමයි ICC සභාපති ලංකාවට ආවේ මට මතකද 20 ගණන් වල. ඉතින් එතනින් කියන්න මැතිවරණේට අපි ගියා. ඉතින් යාර ක්‍රිකට් එක ගැන අපි සාකච්ඡා කරන්න ගියේ නැහැ. අපි වැඩුවේ මගේ අදහස තිබුණේ ICC එකෙන් හදලා දෙන්න ඕන හදලා දීපල්ලා කියලා. අපි ඉඩමක් දෙන්නම් කියලා. එහෙම නැතුව අපේ වත් ක්‍රිකට් බෝඩ් එකේ වතුරු පිළක් ගන්න නෙමෙයි. නෑ එතන තමයි අපි හිටපු ස්ථාවරේ. අපිට ඕනේ අතරම මේ දියගම මේ පැත්තම ලොකු ක්‍රීඩා මණ්ඩපයක් කරන්න මගේ අදහසක් තිබුණා. හැබැයි ඒ වුණාට ඒකට මුදල් හොයාගන්න ප්‍රශ්නයක් නැති තිබු නිසා අපි ඒකේ පස්සෙන් එළෙව්වේ නෑ. මන්දතුමා මේ බෞද්ධ දේශනාවත් සමගයේ දැන් අර මම කලින් සඳහන් කළා වගේ ඔබතුමත් කියනවා මේ ප්‍රශ්න ගැන කතා කරන්න කියලා. මේ වගේ විනාඩි කිහිපයක් අරගෙන ඔබතුමාගේ බෞද්ධ ප්‍රශ්නයක් සහ ඒ මුලවන්දව මාධ්‍යවේදීන් නම් කරන ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ජනතා ගැටලු උපරිම තියෙන මට්ටමක ඔබතුමාට හැකියාව තියෙනවා. ඒක මගේ අදහස. ඔබතුමාට ඒකට අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ මගේ ප්‍රශ්නය දැන් මේ දියගම අක්ෂර 26ක භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියනවා ක්‍රිකට් ආයතන සතු මුදල් වලින් තමයි සහ ICC ගේ ආධාර වලින් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කරන්න කියලා. නමුත් මේ මොහොත වෙන විට ICC වැටුප් පවා කප්පාදු කරනවා මේ පවතින වාතාවරණයත් එක්ක. හිටපු ක්‍රීඩා මාත්‍යවරයා වශයෙන් ඔබතුමාට දැනුවත්කමක් දෙනවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මේ ක්‍රීඩාංගණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන තිබ්බා කියලා? මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒකනේ මම කිව්වේ ඒක අපි අදහස අතහැරලා දැම්මා කියලා. අපි හිතුවේ සම්පූර්ණ ICC එකෙන් අපිට ග්‍රාන්ට් එකක් විදිහට දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි එතනින් එහාට වෙන්නේ නැත්නම් ඒක ගැන අපි සාකච්ඡා කරේ නැහැ. ඒකයි මම පැහැදිලිව කිව්වේ. හැබැයි මම සාමාන්‍යයෙන් මම මේක අවංකව මම මේ අවංකව කියන්නේ නිසා ලංකාවේ ක්‍රිකට් සීසන් එකකට ස්කෝල් වල මට්ටමේ මම කියන්නේ මේක මහා ලොකු ස්ටේඩියම් එකක් විදිහට නැහැ. හැබැයි අපි හිතපු දේවල් තිබුණා. මොකද ලංකාවේ ගන්න ස්කෝල් වල නම් ඉසිපතනේ ගන්න ගොඩක් ස්කෝල් ගන්න කොළඹ තියෙන ක්‍රීඩා ක්‍රිකට් ගන්න ක්‍රීඩා පිටනියක් නැහැ. තොට ඒගොල්ලන්ට තියෙන එකම ග්‍රවුන්ඩ් එකේ තමයි මල්ලි මැච් ගහන්න ඕනේ අන්ඩර් 13 අන්ඩර් 15 අන්ඩර් 17 අන්ඩර් 19 ක්ලබ් අන්ඩර් 23 ඊට පස්සේ අනිත් මැචස් ටික. දෙතර කොහොමද මර්කන්ටයිල් කියලා දිනවා කම්පැනි ගහන මැචස් තියෙනවා මේ සියලු දේ ගහන්න ලංකාව පිටතනේ කීයේ තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන පාසල් වලට තමයි ඇත්තරම තියෙන්නේ ලොකු ඒ ගහේ තියෙන පිටතනියක් තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ඇත්තරම මම දැක මහේ ජයවර්ධන රොසම්හනමල කිලින් දෙන වල ඇත්ත තියෙන පිටතනිය වල අපේ ක්ලබ් මැච් ගහන්නේ. ජාත්‍යන්තර ක්‍රීඩා මණ්ඩලය ලසිත් මාලිංගත් එක්ක මම දවසක් කතා කරද්දි තුමා පැහැදිලිව කිව්වේ අපි ගහන පොඩි පොඩි ක්‍රීඩා පිටරේ ක්ලබ් වල ගහලා එකපාරට ජාත්‍යන්තර ක්‍රීඩාවට අපේ කොල්ලොන්ටත් සමානට අමාරුයි කියලා. උඩට බෝල ගියාම නයිට් මැච් එකක් යනකොට එහෙම ඒකේ ගැටලු තියෙනවා. මේක ක්‍රීඩකත් එක්ක මාත් කරපු සාකච්ඡාදී කිව්වද? ඒ නිසා ක්‍රිකට් ආයතනයටත් වගකීමක් තියෙනවා. මේක හරියට පරිපාලනය කරන්න. තියෙන පිටරේ ටිකක් ජාත්‍යන්තර පිටරේ කියලා වහගෙන ඉඳලා ඉන්ටර්නැෂනල් මැච් එකක් තුනක් ගහනවා වෙනුවට ක්ලබ් සීසන් විතර වැඩිපුර ඒකට මේ පිටණියක් ගහන්න උත්සාහ කරන මැච් එකේ කීයක් සල්ලි යනවද අවසර? ස්කෝල වලට සාමාන්‍ය ස්කෝලයක මැච් එකක් ෆස්ට් 11 මැච් එකක් ගහන්න ක්‍රීඩා පිටණියක් ගන්න අඩුම ගානේ 15000 සමට 40000 50000 ගෙවන්න වෙනවා එක දවසට ග්‍රවුන්ඩ් එකට. එහෙම පාස් වලට ආදායම් නැහැ. ඒ නිසා ක්‍රීඩා පිටිය වල ඇත්තටම ලංකාව විශාල අඩුවක් තියෙනවා.
දැන් අපේ ගම් වල බලන්න මොන මොන ඉස්කෝලේද කියලා බලන්න අපි කියනවා ධර්මදූත කියලා පාසල. ඒතර එහෙන් තියෙනවා මේ ඌව කොලෙජ් එක දිනවා. බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලය දිනවා. මේ තුනටම ක්‍රෙඩිට් ගන්න පිටුනේ නැහැ. හරි. ඒතර මම කියන්නේ මේ ප්‍රධානම තිබුණ අග නගරේ තියෙන ප්‍රධානම පාසල් තුන. හරි. බණ්ඩාල ක්‍රෙඩිට් ගන්න ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා බලන්න. නැහැ. ඉතින් අපිට උමනා තිබුණ හැම පළාතෙම හැම දිස්ත්‍රික්කෙම ක්‍රීඩා පිටුනේ ඩෙවලොප් කරන එකට තමයි වැඩිපුර මුදල් යොදවන්න ඕනේ. නමුත් අර විදිහේ grant එකක් loan එකක් දෙකක් grant එකක් කියන්නේ දෙන එකක් සල්ලි ඒගොල්ලෝ මුත් එක පරිපාලනය කරයි. ඒතර ඒක වෙනම ප්‍රශ්නයක්. loan එකක් දාලා හදන එක ප්‍රබන්ද මමත් එච්චර එකඟ නෑ ඒක. ඔබතුමාගේ ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු කාලය තුර එම ඉඩම පවලා ගැනීම සඳහා නිරීක්ෂණ කටයුතු ඔබතුමා නිරතව මම ගියේ නෑ. ගියේ නෑ. එතකොට පැහැදිලිව කියලා මම ඔයත්තන්ට ගියේ නෑ. එතකොට දැන් අභිදිනේ තිබ කැබිනට් සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක බඳුරු මහතා සඳහන් කරනවා මේකට කැබිනට් අනුමැතිය තාම හම්බෙලා නැහැ. අපි ගියේ මේ අක්ෂර විෂයක ප්‍රමාණය නිරීක්ෂණය කරන්න කියලා. දැන් මේ තීරණය පිළිබඳ උදේගම්මන් පිළ මහතා විද්‍යුත් මේ සඳහන් කරලා තිබ බඳුරු ගුණවර්ධන මහතා වැරදි ප්‍රකාශයක් මේ වගේ කියලා. නාවල් රාජපක්ෂ මහතා සඳහන් කරලා තිබ මේකට මේ මොහොතේ එකඟ වෙන්න බෑ කියලා. विशाल मूदवल गोड करना दाने पड़गे मगे स्थापर ममदी मेकन प्रयारीटी प्रयारीटी मंकी බට සම්බන්ධ නොකුත් ආයතන ඉල්ලීම් කරනවා. ඒ ඉල්ලීම් කරන්නේ සලකබල්ලා දිනනවා. සලකබල්ලා හැබැයි මුදල් නැති නිසා අපි එතනින් එහාට ඒ ගැන අංශ මාත්‍රයක්වත් හිතුවේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ මේ මොහොතේ මම හිතන මේක ගැන කලබල විය යුතු නැහැ. මේ කොවිඩ් ප්‍රශ්නේ ගැන මට හැබැයි මෙහෙම දේකුත් හිතෙනවා. ඔබතුමාට පේන්නේ නැද්ද මේකට බන්දුළු වන්දන මහත්තයරම වැඩියෙන්ම ගහන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මිනිසු කියලා. ඔබතුමාට තේරෙන්නේ නැද්ද මේක මනාප ප්‍රශ්නයක්ත් වෙලයි කියලා. මෙන්න මේක තමයි පොහොට්ටුවේ තියෙන ඇත්ත අරුබුදේ. හරි. එතකොට මිතුමට වැඩියෙන්ම ගහන්නේ ට්වීට් පණිවිඩ ගහන්නේ බඳුළුණුදු මහත්තයව ඇටෑක් කරන්නේ මේ එතුමගේ ආසනයේට හැම එකක් දැක්කම ආසනයේ ඉන්න മന്ത്രി කලබල වෙනවා අම්මටනේ මේක දාලා මට ගන්න දෙන්නේ නැහැ කියලා. හරි එතුමත් බලන්නේක මැතිවරණ පත්‍රකින් බලන්න ඇත්තේ. එතුම බලන්න ඇති හරි මගේ හෝමාගමට එන්නේ මගේ සීට් එක මම ගෙනල්ලා ක්‍රීඩා පිටණියක් හදනවා කිව්වොත් එම ජාත්‍යන්තර මංගොඩ. ඒකට අනිත් පැත්තේ කට්ටිය ටික ඒගොල්ලෝගේ පැත්තේම කට්ටිය අප්සෙට් ගියා අම්මඩෝ අපේ මනාවකට තමයි මුකෙලින් දැන්නේ කියලා. දුන්න ෂොට් එක වට කරලා අර මොනසට ගාන මොනස කැබිනට් පේපර් එකක් දාලා දැතු ඇති අදහසක් ගියම් බලන්න යන්නේ නැති ලීෆ්ලට් එකේ ෆොටෝ එකක් දාන්න ඕයි කරන්න ඇති හරිද හැබැයි ඔක දේශපාලනය කරන්න ගිහිල්ලා එතුමට එතුමගේම සෙට් එක බෙල් එකේ පිල්ලක් තමයි මට පේන්නේ දෙතින් ඔක කලබල විය යුතු නෑ ඔක අර්බුදයක් කරගත යුතු නෑ ඉන්නේ සෝ මට දැන් ලයිව් බලලා එකේ ප්‍රශ්න කියන්නේ කියලා මම ඕක කියන්නේ කෝටි රටේ පස්සේ අර දැන් ඔක බලන්න මේක බලන්න හරියට නෝතු වලතර මට ඒකටත් බලි දැන් මේ ප්‍රශ්නයක් නෑ නේද जन बल अलू पक्ष තොර අලුත් බලවේගයක් පක්ෂයක් නැත්නම් බලවේගයක් අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්කත් පුංචි ප්‍රශ්නයක් වෙලා මේ බලවේගයේ රටවටේ ගෙනියන්න තමයි මට දීපු වාක්‍යෙම. ඉතින් මට බදුල්ල විතරක් කොටු වෙලා ඉඳීම ගැටලුවක් තිබුණා. හැබැයි මම බදුල්ල කවදාවත් දාලා යන්නේ නැහැ. මගේ බදුල්ලේ නිවෙස් තුනක් තියෙනවා. මම හපුතුලෙත් තියෙන හදාගෙන ඉන්නවා. මම බදුල්ලෙත් තියෙනවා. ඉතින් මට මේ සියලු දේවල් එක තියෙනකොට මම බදුල්ල දාලා යන්න අදහසක් මගේ නැහැ. නමුත් ජාතික ලයිස්තු වලට එන්න කියලා ආරාධනා කරේ. जाति के लाइस्तूर इन्न की मट विशेष अरुम करे सरप्रेमदास नायक तुम आपे पक्षे अपे बलवेगे तुम्हें इले मनोतम एक मट तंदा दिनवाकना बदल मिश्र दाक सिंपल ईट विड़ा मटल को अखी मिबुण मे वेला मेम होते रटे मे बलवेगे सह मे बलवेगे हेतु मेक मे सामगी जन बलवेगे मिश्रना मेक रटवटे मावे यावन वर्तमे मेलक उत्साह कर्ण एल पे पल्ल से पड़ा दवासकी पत्ती उत्साह अदी ඒකින් ඕව සාමාන්‍ය දේව පල්ලා සේනත් බල්ල මේ පැත්තත් හදාගෙන ඉන්න පුළුවන් අද. ඒක ගම්පහට එන්නේ නැහැ. එන දවසට මම කියන්නේ. කොහෙද දෙන්නේ කියලා. අදස කියන මම උපංගව මගේ වත්තල මම පදිංචියෙක් ගෙවල් තියෙන වත්තල තාත්තලාගේ මහගෙවල් තියෙන වත්තල ඉතින් මිසුන්ට එහෙම අදහසක් එනවා ඉතින් ඒ වගේ දැන් කතා කරන්න ඕනේ කල් තියෙනවනේ ආයෙ දිගම තියෙන දින අවුරුදු පහකින්. දැන් ඔය ඉස්සරලා කතාව හා බැඳින දින ඔබතුමා ගම්පහට එයි ගම්පහට ආවම මේ ඡන්ද පදන මේක සමානයි.
චන්ද බදුලි මේක සමාන කරන්න බෑනේ මොකද ගම්පදි සික්කේ චන්ද ලක්ෂ 17යි බදුලි සික්කේ චන්ද ලක්ෂ 6යි නෑ ඒක නෙමෙයි මම අදහස් කරේ දැන් ඔය මේ කතාව හා බෙදලා තියෙන පුද්ගලයාගේ චන්ද බදුලි මත කතෝලිකද මම කිව්වේ ඒකනේ ඒ ගොසිප් නේ නේ බදුල්ල කියන්නේ ඇත්තසෙන්ම allele තනිකර බෞද්ධ පළාත කියන මම මගේ ආගම අදහසක් ආගම ප්‍රශ්නයක් වුණා නම් බදුලි විසමට චන්ද දෙන්නේ නැහනේ ඒ වගේ ලොකු ප්‍රතිශතයක් මගේ හැම මම ආගම්වාදී ජාතිවාදී ඒ අර්බුදකාරී දේශප්‍රේමී දේශමාමතාත්වය එහෙම නැත්නම් ඒ වගේ කතා කරගෙන ගොම්පාඩ් දාන මිනිහෙක් නෙමෙයි මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් මම ලංකාවට ආදරේ මම මිනිසුන්ට ආදරේ මට ඒ මිනිහගේ ආගම දාලත් නැහැ මට ඒ මිනිහගේ ජාතිය වැඩකුත් නැහැ ඒ මිනිස්සයා වතු කරේ මිනිස්සෙද්ද ඒ මිනිස්සයා කෝටිපතියෙක්ද කියන එක මට අදාළ නැහැ ඡන්ද කියන්නේ හැමෝටම තියෙන එකමයි තිය මම මිනිසුන් සලකන්නේ එකම විදිහට මම හැමදාම මේ ප්‍රතිපත්තියේ හිටිය මට වත්තල ගියයි කියලා මං කතෝලිකයෙක් විදිහට කියලා කන් දීල්ලන්නත් බදුල්ලි අපුම් බෞද්ධයෙක් කියලා ඉල්ලන්නත් මට ඒ වගේ ගොන් කමක් නැහැ මං ඒ වගේ දේශපාලනට ආගම ගාව ගන්නෙ ඒ නිසා මිනිසුන් ටෝන් විදිහට කතා නිර්මාණය කරන්නට මං ඊටට ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ කියලා මං විශ්වාස කරනවා එන්න આવොත් ඔබතුමාට කියන්න ෂුවර් කියලා එන්න තාම නැහැ තාම ඔබතුමාට දැන් තේරෙනව නේද පොඩ මේ දිවිවි නිකන් එක සම්බලක පුරුක් වගේ නිකන් සම්බන්ධ වෙනවා නෑ මලි ඕනම දෙයක දන්වල පුරුක් තියෙනවානේ දැන් ඔය හැම දෙයක්ම බලපුවම හොයාගෙන හොයාගෙන යනකොට හැම දෙයකම මොකක් හරි අදහසක් මිනිසුන්ට කතාවක් නිර්මාණය කරන ඔබතුමාලා මාධ්‍යවේදීනි ඔබතුමාලා වාන්නේ ඔබතුමාලා නිකන් ගවේෂණාත්මක පුරුක්ති මවන කට්ටියනේ ඒක වැරදන්නේ මේ කියන්නේ ඒක හොඳ දෙයක් ගුවන් කරා මේක මෙහෙම උනේ මෙහෙමයි පොලිසිය වගේ ඔබතුමාලා ඔබතුමාලා පත්‍ර පොලිස් හරි ඔබතුමාලට ඕන කතාව නිර්මාණය කරනවා කතාව හදන එක නරක නැහැ ඒක හොඳයි ඉතින් මම විශ්වාස කරන්නේ අද මගේ විශේෂම උමනාව තිබුණේ කියන්නේ මේ රටේ වෙන ප්‍රශ්න තියෙනකොට මේ රටේ මිනිසුන්ට ජීවත් වීමේ ප්‍රශ්න තියෙනකොට විපක්ෂය මර්ධනය කරන කටයුතු යන්න එපා ඔබතුමාට මම ආයෙත් සමා වෙන්න කියන මම මේකගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේක අපේ පක්ෂයට නිර්මාණය කරපු ප්‍රශ්නයක් දැන් සමග ජන වේලෙගේ අපේක්ෂාව දෙන්නේ මරා ගන්නවා කියන වගේ කතාවක් එහෙම දෙයක් නැහැ මම එක අවධාරණයක් කියනවා ඔබතුමාලට පුළුවන් නම් මම මෙහෙම කතාවක් කොහොම අපි අතරේ ප්‍රශ්නයක් නැහැ කිව්වා ඔබතුමාලට පුළුවන් කාර්යාලයේ මැතිතුමාට දුරකථනයෙන් ටෙලිෆෝනේ ලයිව් දාලා ආන් අපි අතර අර්බුදයක් තියෙනවා කියලා ඒක මම දන්නවා පෞද්ගලික මේ දේශපාලන වැඩසටහනකට මාව ඇදගෙන අරගෙන ගහලා විනාශ කරන්න හදන උත්සාහයක් කියලා ඉතින් ප්‍රශ්නයක් නැහැ දැන් මාව කොහොමද පොලිසිය ගෙන්නුවා පොලිසිය මොනවාරි ඒක සාකීල්ලුවත් මම ඒවා දෙන්න එක වෙලා සූදානමින් ඉන්නවා ඒ වගේම මම හෙට වෙනකොට පොලිස් ප්‍රතිතුමාටත් මේ සම්බන්ධයෙන් මගේ මේකක් මම ඉදිරිපත් කරනවා මොකද්ද මේ මාධ්‍යවල මෙ යන්නේ මොකද්ද මෙච්ච ප්‍රශ්නේ මොකද්ද මට තියෙන චෝදනාව කියන විදිහට මමත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකයි මම ඔයාලට දා කතා කරද්දි මම මල්ලිට කිව්වේ ෆෝන් එකේදී ඒක තමයි මම කිව්වේ මන්දලම දැන් මේ රජයෙන් විසින් මාස තුනකට තීරණය කරලා තිබුණ මේ 5000 තීරණාව දැන් මේ එළවෙන මාසෙට දෙන්නේ නැහැ කියලා අද කැබිනට් ප්‍රකාශ කරලා තීරණය කළා ඒ මැතිවරණ කොමිෂන් විසින් මේ ඡන්දට අදාළව මේ සිදු කරන යන ක්‍රියාවලිය දෙකක් හේතු වෙනවා ඇයි विपक्ष मंत्री नम किए දේශපාලනය කරනවා කොහොමද ඒක හරි වැරදි කතා ඒ කියන්නේ මිනිස්සෙගේ විපක්ෂ මතධාරයක් වුණොත් ඒ මිනිස්සයා මේ මෙතන කොහොමද මේ මිනිස්සගේ නම කියලා කිව්ව මුතස්තවාදියෙක් කියලා හරි එහෙම වෙන්න බෑ කොමිසම ඉස්සර තිබ්බ තනි පුද්ගලෙයි අපි ඔබතුමාලා අපිට දෙසැම්බර් 15 වෙනිදා මේ 2015 ජනවාරි 8 වෙනිදා දීපු ඒ ජනවරමත් එක්ක අපිට පුළුවන් වුණා ගොඩක් ඒවා යහපාලනය තුලින් වෙනස් කරන්න ගොඩක් මිනිසුන්ට ඒව අමතක වුණාට ඒ එදා වෙච්ච මෙතන කොමිසම ගන්නේ කොමිසමක 3 දෙනෙක්ගේ තින්දුව තනි පුද්ගලෙගේ තින්දුවක් නෙමෙයි ඒගොල්ලන්ට එන චෝදනා ඒගොල්ලන්ට එන කම්ප්ලේන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ මැතිවරණ කාර්යාලය දිනන රටවට ඒවත් එක්ක ඒගොල්ලන් සාකච්ඡා කරලා තමයි ඒගොල්ලන් තීන්දුව ගන්නෙ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕන විදිහට තීන්දුව ගන්න බෑ. සාමාන්‍යයෙන් මේ පන්දාන්ත තීන්දුවක් අපත. මම කියන්නේ කපන්න නරකයි මම කියන්නේ හැම මිනිහටම දෙන්න ඕනේ. හැම මිනිහටම දෙන්න ඕනේ. තෝරාගත්ත මිනිසුන්ට 5000 දෙන්න එපයි කියලායි මම කියන්නේ. 5000ක් වෙනකොට අපි කියන්නේ 15000 දෙන්න ඕනේ. පිට්ටනිය හදන්න යන සල්ලි තියෙනවා නම් අය ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ওই මූද පුරවන්න සල්ලි ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මහපාරවල් හයිවේල හදන්න මේ මාස අතර ගත්ත ණය ප්‍රමාණය තියෙනවා නම් ওই ණය ටික අරගෙන මිනිස්සුන්ට 15000 ගන්න දෙනු විවරයි අපි කියන්නේ එතකොට ඒතර මැදිර කොමිසාරිස් විරුද්ධ වෙන්න බෑනේ කියන්න මුළු ලංකාවේ ඉන්න සියලුම පවුල් ඒකක වලට 15000 ගන්න දෙනවා කියලා ඒකනේ වෙන්න ඕනේ මේ කොහොමත් වෙන ඉන්දියාවේ වීඩියෝ එකක් අල්ලගෙන අපිට මඩ ගහන්න අපි ඕක කියනවායි කියලා ගහන එක නෙමෙයි ඒ නිසා ආණ්ඩුව නිර්මාණය වෙන්න ඕනේ හොරකම් කරන එක නවත්තලා තමන්ගේ මඩිය තර කරගන්න එක නැතුවලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය කියලා කරන එක නවත්තලා හැම මිනිහටම 15000 දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. එතකොට මැතිවරණ කොමසාරිස් විදුවන්න බෑනේ. හැම පවුලේ කරුම් කොම දේශපාලනයයි.
ඒක කරන්න පුළුවන්. ඒක ඒක කෙලින්ම මුදල් අමාත්‍යාංශයෙන් හරියට හැම හැම පුරවැසියටම දෙන විදිහට මුදල් ටික වෙන් කරන්න. දැන් නවතත් කාර්යයට ඇවිදින මාත්‍රාවක් MCC කියනවා. දැන් වාසුදේව නානක් කරනවා. Thank you ඔය ප්‍රශ්නේ ඇහුවට. මම කියන්න තියන ඉන්නේ නැහැ. නෝ මම හොඳයි ඔබ මතක් කරලා දුන්නේ. ඇත්ත වශයෙන්ම MCC ගාලේදි කිව්වේ මොනවාද කතා? රුවන්වැලි සෑයට යන්නත් වීසා ගන්න වෙයි කිව්වා ඇමරිකාවේ. හරි? මම ඔබතුමාට අද අභියෝගයෙන් කියන මේගොල්ලන් MCC එක අත්සන් කරනවාමයි. හරි? මේ වෙලාව වෙන විකල්පයක් නැහැ. MCC එකේ අත්සන් කරන්න යන්නේ අඩු වැඩියෙන් අපි ඒව මේව අඩු කරගෙන අත්සන් කරමු. මොකද මිනිසුන්ට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නේ. විපක්ෂයේ අපි වගේ කෑ ගහනවන් ඇතුළට දාලා ඊට පස්සේ කරන්න පුළුවන් ලේසිම දේ තමයි MCC නෙමෙයි ඕන CC එකක් අත්සන් කරගන්න පුළුවන්. CCC එකක් දැන් අත්සන් කරගෙන තියෙනවා. ඒකත් කියන්නේ ක්ලබ් එකක්. ඒකත් යනවා කාල්ටන් ටිකට් ක්ලබ් කියලා කියනවා ඉස්සරහට. මම අද කිව්වගේ ලියලා දියාගත්තා. ඔබතුමා අහපු නිසා මම ඒ කිව්වේ. ඒ අපේ කටවල් වලට බ්‍රේක් නැති වෙන්න පුළුවන්. අපි අපි ඇත්ත කියනවා. බෙල්ල ගහලා කියනවා. ඒත් ඕක තමයි වෙන්නේ යන්නේ රට තුල. ඔන්න ඕක ඉස්සරහට වෙනවා. අද කිව්වා කියලා ලියලා කොයි හරි තියාගන්න. ඔය වගේ මම කිව්වද තව අවුරුදු 5ක 11ට ජනවරමක් ආවෝ. ඔය පිට්ටනි ටිකත් යන්නේ නැද්ද කියන්නේ. මොකද දැන් මේ පිට්ටනි හදන්න කොතේ හරි try කරාට තියෙන පිට්ටනි ඔය පවුලේ කට්ටිය අත්පත් කරගන්නවා කියන්නේ මතක තියාගන්න. අවතරණයේ මහමෙතිවරණය මල්ලි යන්නේ ප්‍රශ්න. මහමෙතිවරණය පැවැත්විය යුතු පවතින වාතාවරණයක් නෑ. මම හිතන්නේ මිනිසුන්ගේ මතයේ තියෙන ඇත්තසම හිතලා බලන්න මල්ලි. අපේ අපි කොහොමද ගේයින් ගෙට ගිහිල්ලා ඇවිදින්නේ මේ වාතාවරණය තුල? මිනි මගුල් ගයක් ගන්න පුළුවන් මිනිස්සු 25කට පමණක් සීමා කරලා තියෙන රටක මහමැතිවරණයක් තියන්න පුළුවන්. තෙල් තාත්තියේ තන්ද ටික තන්ද පත්‍ර ටික ටික බදලා ඒ වන්තන් සීර ප්‍රශ්නවත් සෙල්සියස් අංශක වලට පිච්චුවා මෙහෙම රත් කරපුවම විස බීජ මරල කන්ද තියන්න පුළුවන් මොන විහිළුවක්. හරි රටේ ව්‍යවස්ථා අර්බුද දැන් ඇවිල්ලා ඉවරයිනේ. දැන් මාස 3 පැනල ඉවරයි ව්‍යවස්ථා අර්බුද ලංකාවේ දැන් ඇවිල්ලා ඉවරයි. එහෙමනම් හොඳම දේ තමයි ගැසට් එක ගැහණම් කරලා පාර්ලිමේන්තුවට අපි කියනවනේ අපි ලිඛිතව දෙන්නම් කියලා. මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය අනපනත් මුදල් පාස් කරගන්න අපි ලිඛිතව අස්සම් කරලා දෙන්න. කිසිම එකක් එපා. එහෙම කියන්න පුළුවන් නම් අපිට ආණ්ඩුවේ ඒකට කන් දෙන්න කැමති නැත්තම් කියනවනේ නෑ අපි ගිහිල්ලා ඊටසේ ආවට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය අපිට දෙනසක් අකුලෙන් අදී කියලා නෑ. මිනිස්සු පාරෙද්දී අපිට ගල් ගහයිනේ. අපි අත්සන් කරලා දෙනවා කියලා කියනවනේ. අපි ලිඛිතව අපිට දේශපාලන විසින් අපිට නොමිනේෂන්වත් ආයෙත් එපා කියලා අපි අත්සන් කරලා දෙන සූදානම් ආණ්ඩුවට මිනිසුන්ව බිල්ලට තියන්න නැතුව රට විවෘත කරන එක කරනවා නම් උනත් හරි අපි එකමුතු වෙන්න ඕනේ. 225ම මැරලා ඵලයන් කියලා කියන රටක් මේක. අඩුම ගානේ මේ යන්ඩි ඉස්සෙල්ලා හරි මේ 225ට ගෞරවයක් ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් තැනක් තියෙනවා මෙතනදී. මේ මිනිසුන්ගේ මඩ ගහලා මන්ත්‍රීවරුන්ව විනාශ කරලා බොරු බොරු වීඩියෝ දාලා අර එක එක ගොබ්බයන්ව දාලා ඒවෙන් වීඩියෝ හදාගෙන ඒව කරනවා විනෝට ආණ්ඩුවට බැරි දිටට අපුඩු බුද්ධිමත්දයක් ගන්න. ඔය කියන ඔය ඉන්නේ කියන ගොබ්බයෝම තමයි අර ලංකාවට කෝවිඩ් 19 නැහැ ලංකාවට සංචාරකයන්ට එන්න කෝවිඩ් ෆ්‍රී ශ්‍රී ලංකා ඉස් කෝවිඩ් ෆ්‍රී කියලා වීඩියෝ එකක් හදුවා ඔබතුමාලා මතකයි. අන්න ඒව පරීක්ෂණය කරන්න කියන්නේ සී අයිඩිය. හරි? ඒ කෝවිඩ් ෆ්‍රී කියලා කියන්නේ එයාකට තියෙනවද අඩුම ගානේ වෛද්‍ය බුද්ධිය? එහකම් අඩුම ගානේ තියෙනවද මොකක් හරි මේ ශාස්ත්‍රීය මේ මේව සම්බන්ධයෙන් මේ මේව කරලා රිසර්ච් කරලා තිබ්බද? අන්තිම පළවෙනි කෝවිඩ් ඇදිච්ච කෙනා කවුද? කවුද? ටුවර් ගයිඩ් කෙනෙක්. ටුවර් ගයිඩ් කෙනෙක්. ඉතින් ඒ නිසා එතකොට මේ වීඩියෝ එක එළියට සමාජගත වුණේ මාර්තු මාසේ 7 වෙනිදා. අපි මේක මේ සමාජනාලබේගේ ඔෆිස් එකේ මෙදා කිව්වා. 7 වෙනිදා ගියේ ලොකු ලොකු කට්ටිය ඒව ෂෙයා කරේ. ඒ ෂෙයා වෙලා අන්තිමට මොකද වුනේ? 19 වෙනිදා රට ඇරලා හිටියා එන්න ඕනේ මිනිස්සු ගොඩක් ලංකාවට ආවා. පළවෙනි රෝගී ඇති වුණේ සංචාරක මේ මේ අපේ මේ ටුවර් ගයිඩ් කෙනෙක්. ඒ නිසා මේවයි ප්‍රශ්න. කොතනද මේක ආරම්භ වුනේ? කවුද මේවට වග් කියන්නේ? 28 දෙනෙක්ට ලංකාව වහන්න මට පිස්සුද කියලා ඇහුවා. බිග් මැච් එක ගහන්න එපා කිව්වම ගැහුවකෝ. ඔය කතන්දර තමයි කිව්වේ. ඊට පස්සේ සෞඛ්‍ය ඇමති නෝනා ඇවිල්ලා කිව්වා 19 පස්සේ ලංකාව කොරෝනා ෆ්‍රී කිව්වා. අහ මොකද්ද මේ විහිළු? ඒ ඔබතුමාලා ඕවල් කතා කරන්නේ නැතුව අපිට ගහන එක මල්ලි ඔයගොල්ලන්ගේ හද සාක්ෂිද රැට නිදාගත්ත පොඩ හිතලා බලන්න. අද අපි ගන්නෙ පර වැඩක් නේද කියේ. ගා හිතලා බලන්න පොඩ මම ඉතරයි කියන්නේ බොවිසුදි. අද මේ දැන් සිංහලෙන් කිලි ඉංග්‍රීසියෙන් කියද පැටලිම්බ. ඕවා ආයෙත් කටුලයි.